මේ ඡායාරූපය අරගෙන විනාඩි දෙකකට පස්සේ තමයි එතුමා මරාගෙන මැන බෝම්බෙන් ඝාතනයට ලක් වුණේ. ඇයි මේක ප්‍රසිද්ධ නොකළේ? මැතිනි ඒ වෙලාවේ නාලා හිටියේ. කොණ්ඩෙන් වතුර වේරෙනවා. එතුමා එහෙම කියලා පල්ලෙහාට එනකොටම ගෝඨාභය රාජකතුමා අලි හැමදේ කොරිඩෝව දිගේ ඇවිදගෙන එනවා. එතුමාගේ කමිසිලේ තිබුණා. එක පාටම බදාගත්තා එහෙම වෙන්න බෑ කියලා. මෛත්‍රීපාසෙන් ජනතුමා දියුරුම් දෙන්න මෙහෙම කොලේකට ගන්නකොටම මට එක පින්තූරයක් ගන්න හම්බුනේ. මාව කැමර දෙකත් එක්ක ඇදගෙන බිමට වැටුණා. ජනාධිපතිවරයා දියුරුම් දෙන්න ගත්ත එකම පින්තූර එච්චරයි. එච්චර නෙමෙයි මෙච්චරයි. මෙච්චරයි. වෙන කෙසේකට මේ අවස්ථාව ගන්න බැරුණා. ඇත්ත පැත්ත වෙනුවෙන් සුප්‍රසිද්ධ චරිතයක අප්‍රසිද්ධ කතාව අහගන්න අපි ආරාධනා කළේ අපේ රටේ ඉන්න ලෝක වාර්තාලාභී ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකුට. සුදත් සිල්වා මහතා. ආයුබෝවන් අයියේ. ආයුබෝවන් මල්ලි. දැන් මේ ලෝක වාර්තාලාභී කියපු ගමන් දැන් අපේ හිතවතුන්ට ඕනේ මොකද්ද මේ ලෝක වාර්තාව කියලා දැනගන්න. මම දිවංගත ප්‍රේමදාස ජනාතුමාගේ සිටලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතුමා දක්වා නිල ඡායාරූප ශිල්පියා. කියන අයියා විධායක ජනාධිපතිවරු 5 දිනකගේ අඛණ්ඩ නිල ඡායාරූප ශිල්පියා. අඛණ්ඩ නිල ඡායාරූප ශිල්පියා සේවය කරා. දැන් අයියේ අපි මේ කතාබහද සිද්ධ කරන්නේ ඡායාරූප වලින්මයි. ඒ නිසා මේ නරඹන හැම කෙනෙකුටම මෙතෙක් කලක් නොදුටු සහ කතන්දර වලින් පිරුණු ඡායාරූප රාශියක් දැක බලා ගන්නට පුළුවන්. අපි බොහොම කෙටියෙන් මේ ඡායාරූප වල තියෙන කතා ඔබට කියන ලෑස්ති වෙන හින්දා. අයිය පටන් ගත්තේ ප්‍රේමදාස මහත්මයාගෙන්නේ ඡායාරූප කිහිපයකට යන්න කැමති. ඒ ඡායාරූප අතරිනුත් මුලින්ම යන්නේ අති සංවේදී ඡායාරූප කිහිපයකට. ඒ තමයි එතුමා ඝාතනයට ලක් වුණු දවස. මුලින්ම මේ ඡායාරූපය මොකක්ද? 1993 මේ පළවෙනිදා ප්‍රේමදාස ජනතුමා එල්ටිටි මරාගෙන මැන බෝම්බකරු විසින් ඝාතනය කළ අවස්ථාවේ විනාඩි දෙකකට පමණ කලින් ගත්ත අවසාන ඡායාරූපය. මේ ඡායාරූපය අරගෙන විනාඩි දෙකකට පස්සේ තමයි එතුමා මරාගෙන මැන බෝම්බෙන් ඝාතනයට ලක් වුණේ. 1993 මේ මාසේ පළවෙනිදා කොළඹ ග්‍රෑන්ඩ් පස් ආමර වීදියේ ඔය සිද්ධිය වෙන අවස්ථාවේ අයියා එතන. මේ ඉන්නේ ඒ අයියාව වෙන ඡායාරූප ශිල්පියෙකුට හසු වුණු හැටි. දැන් මොකද්ද මේ මෙතන මේ රවුම් කරලා තියෙන්නේ? ඔක මල්ලි මම මේ දැන් ওই ජනාත්තුමාගේ විනාඩි දෙකක ඉස්සෙල්ලා අවසාන ඡායාරූපය අරගෙන ප්‍රේමදාස ජනාත්තුමාගේ එතුමාගේ වාහනේ නගින්න මම අනිත් පැත්තට ගියා. මං ආපු වාහනේ නගින්න. ඒ යන අවස්ථාවේ තමයි මේ බෝම්බේ පිපුරුවේ. ඒතකොට එකපාරටම සද්දයක් ආවා. සද්දයක් කියලා මගේ කන පැත්ත මෙහෙම හිරිවැටිලා ගියා. ඒක මගේ මේ හුරේසර මස් කෑල්ලක් මොකරි වැදුනා. වැදුනා මං අල්ලලා බලනවා මස් කෑල්ල. ඒ මස් කෑල්ල වැදිච්ච තැන තමයි ඔය රවුම් කරලා තින්නේ. ඕක ඔය මට මතක ඇති වීරකේශරි පුවත්පතේ ඡායාරූප ශිල්පිකෙ තමයි පින්තූර අරගෙන මට එවලා තිබ්බේ. දැන් ඔය එතුමා ඝාතනය ලක් වුණාට පස්සේ ලබාගත් ඡායාරූපවලත් අති සංවේදීම ඡායාරූපය තියෙන අයියාගාව. හැබැයි අයියාක ප්‍රසිද්ධ කළේ නැහැ. ඇයි මේක ප්‍රසිද්ධ නොකළේ? ඇත්ත වශයෙන් මම කල්පනා කරා මං වැඩ කරපු රාජනායකයෙකුට මේ වගේ අවස්ථාවක උන සිද්ධිය මේ පින්තූරේ ප්‍රසිද්ධියට පත් කළ එතුමාට අගෞරවයක් නොකර ඉන්නේ. ඒක නිසා හැබැයි මේකට හොඳ අයියාට ලොකු මුදලකට මේ ඡායාරූපය පිටරට වලින් පවා ඉල්ලුවා නේ. ඔව් ඇත්ත වශයෙන් මට මතකයි ඒ වෙලාවේ සිංගප්පූරේ සිට පැමිණි රොයිට පුවත්සේ වැඩ කරන කාන්තාව මට මේ ඡායාරූප මුලින්ම ඩොලර් 2500කට ඉල්ලුවා. නමුත් මං අකමැති වුණා. ඊට පස්සේ ඇයගේ ගාණ ටික ටික වැඩි කරා. මං ඊට පස්සේ කිසියකට එකඟ වුණේ නැහැ. මම මේ ඡායාරූපය තවම මං කිසිම මාධ්‍යයකට හෝ කිසිම කෙනෙකුට මම උදාහරණ නැහැ. ඒ ඡායාරූපම මම අයියාගේ පමණක් තියාගන්න විශ්වාසවන්තව හින්දාගෙනවා. අපි මේ උදාහරින්නේ නැති නිසා. එතකොට මේක තාම දැන් මේ ඝාතනය ලක්ුණු අවස්ථාවේ එතුමාගේ රුව පෙනෙන මේ සේයාරුව අඩුම ගන්න ගෙදරයවත් සජිත් ප්‍රේමදාස මහතා හිමා ප්‍රේමදාස මහත්මියවත් දැකලා නැද්ද? කවුරුත් දැකලා නැහැ. මේ ඡායාරූපය ඇත්තටම අතිශය සංවේදී. දැන් සජිත් ප්‍රේමදාස මහතා හෝ හිමා ප්‍රේමදාස මහත්මිය හෝ ඉල්ලීමක් කළොත් මේ ඡායාරූපය අයියා ලබා දෙන්න කැමතිද? ඔව් මම ලබා දෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ඡායාරූපයත් නිදහස් රූපයක් පේන ඡායාරූපයක්. හැබැයි මෙතනත් කතාවක් තියෙනවා කියලා අයියා කිව්වා. ඔව්. මේ ඡායාරූප මල්ලි මේ විශේෂයෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමා සර්වපාක්ෂික සම්මේලනයක් කැඳෙව්වා. මේ අවස්ථාවට සහභාගී වෙච්ච මේ සිරිමා බණ්ඩාරනායක මැතිනේ එතුමා විපක්ෂ නායිකාව, අනුර බණ්ඩාරනායක මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ තේබුණ අවස්ථාවේ මේ බොහොම විහිළු තහළු කර කර කීක හිටියා. මට ඒ වෙලාවේ ඇහිච්ච කාරණයක් තමයි මම ওই දෙන්නට ඉස්සෙල්ලා බණ්ඩාරනායක මහත්තයව දන්නේ කියලා ඒ වගේ ලොකු විහිළුවක් කරා. මේ විහිළුවට ගත්ත ඡායාරූපයෙන් සිරිමා බණ්ඩාරනායක මැතිනේට හොඳටම හිනා ගියා. ඊට පස්සේ මේ ඡායාරූප මම සිළුමිණ පුවත්පතේ මුල් පිටුවේ පළ කළා.
මට මේකට ඒ වසරේ තිබිච්ච හොඳම ප්‍රවෘත්ති ඡායාරූප ටිමි සම්මානයත් හම්බුණා. හැබැයි ප්‍රශ්නෙකුත් උනා. ප්‍රශ්නෙකුත් උනා. ඉතින් මේ පින්තූරෙන් යම්කිසි සිරිමාව මැතිනියට අපහාසයක් ප්‍රතිරූපයට හානි වෙන අපහාසයක් වුණයි කියලා අඳු බණ්ඩානායක මේ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී දැඩි ස්වරූපයෙන් මේ විචනාත්මක මේ ගත්ත ඡායාරූප ශිල්පියා මේක හිතාමතා මේ කරේ ඔබ කියලා මට චෝරාපරේ මම ඉත හැන්සට් වර්තාවේ තවම ඒවා තියෙනවා. මේ ඡායාරූපය ගොඩක් වෙනස්. ප්‍රේමදාස ජනාධිපතිතුමා කවදාවත් සිංහල අවුරුද්දට ගෙදර හිටියේ නැහැ. සිංහල අවුරුද්දට එතුමා ඉත යාල. ඒ කියන්නේ සතියක් ඉන්න යාල. ගෙදර අයත් එක්කද? ගෙදර අයත් එක්ක. මුළු ෆවුලත් එක්ක ගෙදර ඉනවා. ගෙදර ගියම ඒ යන අවස්ථාවට මට එන්න කියනවා. අයියටත් ගෙදර. එතුමා ළඟ රාජකාරී කළේ වසර කීපෙම අවුරුදු කෑවේ නැහැ ගෙදර. අවුරුදු කෑවේ නැහැ ගෙදර මොකද ඉති යාල තමයි. ඉතින් යාල ගියාම එතුමා මේ අලින්ගේ ඡායාරූප ගන්න, සත්තුන්ගේ ඡායාරූප ගන්න බොහොම විශේෂ කැමැත්තක් දැක්වුවා. ඒ අවස්ථාව තමයි මේ ඡායාරූපේ පේන්නේ. මේ ඡායාරූපේ මොකද්ද? හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්මයා සමගින් ප්‍රේමදාස මහත්මයා ඉන්නවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා 1980 ජනාධිපති ධූරයට පත් වුණා කියලා ප්‍රකාශ කිරීම සමග කෙලින්මගේ වෝට් ප්ලේස් එක වෝට් ප්ලේස් එකට ගිහිලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හම්බෙලා ඒ ජනාධිපතිතුමා ප්‍රේමදාස මහත්මයාට මල් කලම්බක් දීලා සුබ පැතුම් අවස්ථාව මේ මමත් එතුමාගේ පිටිපස්ස වාහනේ නැගලා මේ වෝට් ප්ලේස් එකට ගියා. මේ ඡායාරූප මොකක්ද අයියා? ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපතිරයට පත් වෙලා එතුමා එල්.ටී.ටී. සංවිධානයට ජනතාවට ආරාධනා කරා සාකච්ඡාවට එන්න කියලා. ඒ අනුව එල්.ටී.ටී. සංවිධානයේ සාකච්ඡාවට ආවා. එතුමා ඒ සාකච්ඡා තිබුණේ සුචරිතේ. ඒ සාකච්ඡාවල ඡායාරූප ගැනීම වගේ මට විතරයි බලදීතුනේ. මේ අවස්ථාවට සහභාගී වුණ ඇන්ටන් බාලසිංහම්, ඒ වගේම එල්.ටී.ටී. සංවිධානයේ දෙවෙනියා යෝ මහත්තයා යෝගි මේ සියලු දෙනාම ප්‍රේමදාස ජනාධිපතිතුමා හැමිලා සාකච්ඡා කරලා මේ සමූහ ඡායාරූපෙම ගත්ත අවස්ථාව. ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් පස්සේ ඩී.බී. විජේතුංග මහතා තම ජනාධිපති වෙන්නේ හදිස්සියේ. එතකොට මෙන්න මේ ඡායාරූපය විශේෂ වෙනවා. දැන් ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා එතකොට මේ රටේ අග්‍රාමාත්‍යවරයා. මෙහෙම ඉඳලා පැය කීපයකට පස්සේ එතුමා මේ රටේ වැඩ බලන ජනාධිපතිවරයාට පත් වෙනවා. එතකොට දැන් විජේතුංග ජනාධිපතිතුමා මේ මැයිපෙලපාලේ එන අතර තමයි එතුමාට කඩිනමින් ආරාධනාව ලැබෙන්නේ ඉක්මනින් ජනාධිපති කාර්යාලයට එන්නේ කියලා. එතකොට මම මෙතුමා කොතනද හිටියේ මැයිපෙලපාලේ? මෙතුමා ඊට පිටිපස්සේ එතුමාගේ ආසනේ උඩුනුවර ආසනේ ජනතාවත් සමග පෙළපාලේ ගමන් කරමින් එනවා. එතකොට ප්‍රේමදාස ජනාධිපතිතුමා ගොඩක් කලින් මේ මැයිපෙලපාලේ ඉදිරියට ගියා. මොකද එතුමාට යම්කිසි චකිතයක් තිබුණා. විශේෂයෙන් ලලිත් ඇතුළත් මුදලේ ඝාතනයේ ඔයිට සතියකට කලින් නේද? සතියකට කලින් හරියට සතියකට කලින් සිදු වුණේ. ඒක නිසා එතුමාට පොඩි සැකයක් තිබුණා, අවිශ්වාසයක් තිබුණා. මෙවර මැයිපෙලපාලේට එක්සත් ජාතික පාක්ෂිය සහභාගී වීම අඩු වෙයි කියලා. ඒ නිසා එතුමා මේ මැයිපෙලපාලේ දැඩි ලෙස සංවිධානය කරන්න පටන් ගත්තා. ඇත්ත වශයෙන්ම මේ හරේන්ද්‍ර මල්ලි මේ බාබු ආවේ අලුත් කඩේස කෙසෙල්වත් කියන පෙළ පැත්තෙන් ආපු පෙළපාලිය. ප්‍රේමදාස දැන් අයියා සුචරිතයත් එක්ක වැඩ කළානේ ඊට කලින්. බාබුව දැකලා තිබ්බද කලින්? නෑ මම කවදාවත් දැකලා තිබ්බේ. දැකලා තිබ්බේ නැහැ. මම විශ්වාස කරනවා ප්‍රේමදාස ජනාත්මත් ඔහු දැකලා නැහැ කියලා. ඔය කට්ටිය කිව්වට බොහොම ළඟින් ඇසුරු කළයි කියලා. ප්‍රේමදාස ජනාත්මයි ඝාතනයේ සිදුවීම් මාධ්‍යයෙන් හෙළිකල සියලු පුවත් සම්පූර්ණ අසත්‍යයි කියලා මම හිතලු වැඩි. හිතලා ලියපු වැඩි. එතකොට දැන් මේ ස්ථානයට බාබු ඇවිල්ලා අවසානයේදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන්න යම් දුරක තමා ඩී.බී. විජේතුංග එවකට හිටපු අග්‍රාමාත්‍යවරයා යාගේ පිරිසත් එක්ක හිටියේ. හිටියේ. ඒ ඝාතනය ඉවරුණත් සමග මම ජනාධිපති කාර්යාලයට ගියා. යනකොට මට ඒ ජනාධිපති ලේකම් කේජේ විජේදාස මහත්මයා කිව්වා මේ සුදත් ඉක්මනට කැමරාව අරන් ඉන්න විජේතුංග ජනාධිපතිව දිවුරුන් දෙනවට. එවකට හිටිය අග්‍රවිශ්වකාර ජී.පී.එස්. තිල්ල මට මතක හැටියට එතුමා ඉදිරි වැඩ බලන ජනාධිපතියට විජේතුංග ජනාධිපතිව දිවුරුන් දුන්නා. ඒ වැඩ බලන ජනාධිපති විදියට නේද දිවුරුන් දුන්නේ? ආයත් පාර්ලිමේන්තුව මගින් තමයි එතුමාව මෙරට විධායක ජනාධිපතිවරයා විදිහට තෝරාපත් කරගත්තේ. ඒ ඡායාරූපත් අයියා ගත්තා. මම ගත්තා. එවකට මන්ත්‍රීවරයෙක් වශයෙන් හිටියේ මහින්ද රාජපක්ෂ මහත්මයා, සිරිම බණ්ඩාර විපක්ෂ නායකයා හිටියේ. එතුමාට සුබපත් වූ අවස්ථාව තමයි මේ ඡායාරූපෙන් දැක්කේ. මෙතන මොකද්ද තියෙන කතාව? ওই ඡායාරූපේ මම මේක රසවත් කතාවක්. රසවත් කතාවක්. දැන් විජේතුංග ජනාධිපතිතුමා ජනාධිපතිවරයට පත් වුණාන් පස්සේ එතුමා යන හැම උත්සවස්ථාවක මම එතුමා සමග ගමන් කරේ හෙලිකොප්ටරයකින්. එතුමා ආපහු යන්න හදනකොට මේ කලෝර වැටෙන්න රෑවෙන්න ඉස්සෙල්ලා යන්න ඕනේ කියලා නිතරම ආරක්ෂංශයට කියනවා. එතුමා යම්කිසි බියක් දැක්වුවා මේ හෙලිකොප්ටර යානවල ගමන් කරන්න. එතුමා ඒ යන කාලෙම නිදාගෙන තමයි ගියේ. ඊට පස්සේ තව ඡායාරූපයක් අපි දකිනවා. මේකත් ඓතිහාසිකයි. ඓතිහාසික. ගාන්ධි සනායක මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර තරඟයක් තිබුණා විපක්ෂ නායක ධුරයේ. එතකොට විජේතුංග ජනාධිපතිතුමා
මේ සම්බන්ධයෙන් ඡන්දයක් තිබ්බා. ඒ ඡන්දයේදී මහින්දනේ එක ඡන්දකින් ගාම්නිසානායක මහතා විපක්ෂ නායක ධූරයට මේ තේරිපත් වුණා. එතකොට විපක්ෂ නායක ධූරයට පත්වෙච්ච ගාම්නිසානායක මහතා ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක හැටියට පත් වුණේ ගාම්නිසානායක මහතා විජේතුංග ජනාධිපතිතුමා එතුමාට ජනාධිපති ධූර අපේක්ෂකත්වයේ පිරිනමලා සුභපැතුම් අවස්ථාව තමයි ඡයරූපේ තියෙන්නේ. අපේක්ෂකත්වය ලබා දුන්නාට එතුමාට ජනාධිපතිවරණය දක්වා ඉන්න වාසනාව ලැබුණේ නැහැ. එතුමාවත් 1994 ඔක්තෝබර් මාසයේ 24 වෙනිදා කොළඹ තොටලඟදී ඝාතනයට ලක් වෙනවා. එතනත් පොඩි කතාවක් තියෙනවාලි. ඔය දැන් ගාමිසායක මැතිතුමා ජනාධිපති අපේක්ෂක ධූරයට පත් වුණාන් පස්සේ එතුමාට ආරාධනා කරලා එතුමාගේ මැතිනු ව්‍යාපාරයට ඇවිල්ලා එතුමාගේ ඡායාරූප ගැනීමේ කටයුතු කරන්න කියලා. අයියට? අයිමෝ. එතකොට මම විජේතුංග ජනාධිපතිතුමාගේ ඉන්න ඡායාරූප ශිල්පියට තමයි හිටියේ. මම ගිහිල්ලා ජනාධිපති ලේකම් කේජේ විජේදාස මැතිතුමාගෙන් ඇහුවා. සර් මට ගාම්නිසානායක මහත්තයා මෙහෙම එන්න කිව්වා එතුමාගේ මැති ව්‍යාපාරේ ඡායාරූප ගන්න. මේ මම ගියාට කමක් නැද්ද සර් කියලා. එතකොට මට තාම මතකයි කේජේ විජේදාස මැතිතුමා යූ කාන් ගෝ කියලා කිව්වා. දෙවියෝ බේරුව. දෙවියෝ බේරුව. දෙවනි වරටත්. දෙවනි වරටත්. ඒ මහින් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ 14 මම බේරුණා. ඔව්. ඒ කියන්නේ ඇතර එතන කොහොමද අය දුරස්තුනේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඡායාරූප ලබා ගන්නා ශිල්පියා ළඟමනේ රැඳෙන්නේ. මලි මම අර අන්තිමට ගත්ත ඡායාරූප තියෙනවනේ. ඡායාරූපේ ගත්ත ගමන් ප්‍රේමදාස ජනාධිපතිතුමා එතුමා ආපු රේන්ජ් රෝවර් රථයට ඇවිදගෙන ගියා. යනකොට මම ආපු වාහනේ තිබුණේ වම් පැත්තේ පේමන්ට් එකෙන් එහා පැත්තේ. මම ඉක්මනින් ගියා ඒ වාහනට නැග ගන්න. ඒ යන අතරතුරම මේ බෝම්බ පිපිරීම සිදු වුණා. ඩීබී විජේතුංග මහත්මයාගේ අවුරුදු 1.5කට ආසන්න කාලයක් තමයි එතුමාගේ දුර කාලය තිබුණේ. එතුමාගෙන් පස්සේ අපේ රටේ එකම සහ ප්‍රථම දැනට විධායක ජනාධිපති වරිය යටතේ කටයුතු කරන්නට අයියාට අවස්ථාව ලැබෙනවා. අයියා ලබා ගන්න මේ ඡායාරූපේ මොකක්ද? චන්ද්‍රිකා බණ්ඩාරනායක මහ ජනාධිපතිතුමේ ජනාධිපති වරිය හැටියට දිවුරුම් දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ඇගේ යශෝදරා දිනොත් නියුක්ති පුතත් සමග මේ 94 ඊට පස්සේ 99 දෙවන ජනාධිපතිවරණයෙන් ඇය ජයග්‍රහණය කරද්දී ඇගේ ඇසක් අහිමි වෙනවා. එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඒ වේදනාව දරාගෙන තමයි ඇය දිවුරුම් දීමට යන්නේ. මේ අර්ලිගා මන්දිරේ තමයි මේ දිවුරුම් දීම සිදු වුණේ. මට මතකයි දිවුරුම් දී අවස්ථාවේදී ඇය ජනාධිපතිතුමේ දිවුරුම් දීම ගන්න බැරුව ඇයි හඬා වැළපුණේ අවස්ථාවේ. මේ තියෙන ඡායාරූපේ මේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඉන්න බොහොම මේ නිදහස් ස්වරූපයේ ඡායාරූපයක් තියෙනවා. මේක මොකක්ද? බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලංකාවට ආවා. ඒ වුන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කළා තිබුණා චන්ද්‍රිකා මැතිණිය. මැතිණිය ඒ වෙලාවේ මේ නාලා හිටියේ. මේ කන කොණ්ඩෙන් වතුර වේරෙනවා. ඊළා ඊළා එතකොට ඔතන ඉන්නේ බ්‍රයන් ලාරා. ඒක කණ්ඩායම නාගේ බ්‍රයන් ලාරා ඉස්සර අපිට වතුර බේර නිසා හොළු හරෝදින මේ අල්ලන් හිටිය අවස්ථාවක්. ආ හා. චන්ද්‍රිකා යුගයෙන් පස්සේ අපි එන ඊළඟ ඡායාරූප යුගය යුගයේ කතාබහක් මතුවන ඡායාරූප වලින් යුක්තයි. ඒ තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ සමය. දැන් මේ තමයි අපි මාධ්‍ය වලින් දැක්ක අපිටත් දැක්කම ආදරේ හිතෙන ඡායාරූපයක්. මොකද්ද මේ ඡායාරූපේ පිටුපස කතාව? මේ පින්තූරේ ගත්තම ජෝදානියනේ. දැන් යුද්ධයේ අවසාන කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සංචාරය කරන සිදු වුණා ජෝදානියේ නිල සංචාරය. ඔව්. එතුමා නිල සංචාරයට ගිය අවස්ථාවේදී උදේ එතුමා මේ ව්‍යායාම කර හිටිය ඇවිල්ලා වාඩි වුණ අවස්ථාවේදී කාමරේ දුරකථන ඇමතුමක් ආවා. ඒ ඇමතුමාවේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂකයෙක් ආරක්ෂක ලේකම්. දැන් මේ දැන් ඉක්මනින් මේ වෙලාවේ මෙහෙ හිටියනම් හොඳයි. දැන් මේ වැඩේ ඔක්කොම ඉවරගෙන යන්නේ මේ කියලා එතුමා අයියා ඉන්නම ඕනේ කියලා දැනුවට ඒ ජනාධිපතිතුමාට ඒ ලැබිච්ච සතුටත් එක්ක මේ ඒ සිනාමුසු මූණෙන් ඒ දුරකථනයට සවන් දෙන ගමන් මේ මමත් කැමරා තියාගෙන එතන හිටියා. මං පින්තූරේ ගත්තා. මට දැන්නේ නැහැ මොකද්ද මේ වුනේ කියලා. මං ඊට පස්සේ ජනාධිපතිතුමාගෙන් මොකද වුනේ කියලා මේ ගෝට කතා කරේ. මෙහෙම කිව්වා. කිව්වන් පස්සේ එතුමා දවස් දින දෙකකට කලින් සංචාරය අවසන් කළා. දින දෙකකට කලින් මේ යුද්ධයේ ජයග්‍රහණී මානසිකයත් එක්ක එදා ලංකාවට පැමිණි ජනාධිපතිතුමාට ලැබිච්ච සතුට දෝරේ ගලා ගියා වගේ දැනුණා. එකපාරට මම කලින් ගුවන් යානෙන් එලීට ආවා. එතුමා බිමල බොලෝ වන්දිනවා. අපි කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් මම ටග්ගාලේ ඡායාරූපය මගේ කැමරාවට හසු කරගත්තා. ඒ ඡායාරූපවල අතර මේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමත් මෙතුමා වැළඳ ගන්න ඡායාරූපයක් තියෙනවා. එතුමාගේ පක්ෂේ මහලේකම්. ඔව්. මහලේකම් හැටියට එතුමාගේ සතුට ප්‍රකාශ කළ ආකාරයේ මගේ කැමරාවට හසු වුණ ආකාරය තමයි මම මේ ඡායාරූපේ දකින්නේ. මේ තමයි ගෝඨාභය රාජපක්ෂ එවකට හිටපු ආරක්ෂක ලේකම් වරයාව ජනාධිපතිතුමා එවකට මහින්ද රාජපක්ෂ මහතා බොහෝම ආදරෙන් සොයුරු පෙමින් සිප වැළඳ ගන්න අවස්ථාව. මේක ක්ෂණික ඡායාරූපයක් අහම්බයක්.
හැබැයි පිටුපස කතාව හරි ප්‍රබලයි බරපතලයි. ඇත්ත වශයෙන්ම මල්ලි එදා මේ ආරක්ෂක මණ්ඩල රැස්වීම තියෙන දවස හර්ලියගම් මන්දිරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එන්නේ එතුමාගේ නිල නිවසේ ඉඳන් ওই පිත්තල හන්දි පහු කරගෙන මට මතක 2006 වසර මහින්ද රාජපක්ෂ ජනාධිපති අර්ලිගම් මන්දිරේ එතුමාගේ ඔෆිස් කාර්යාලයේ හිටියේ මම එතුමාගේ කාර්යාලය ටිකක් යාබදව හිටගෙන හිටියේ කැමරාවත් අතේ තියාගෙන එතකොට එක පාටම මේ සද්ද හැවිච්ච ගමන් බෝම්බ සද්ද එතනට ඇහුණා එතන සද්ද ඇහුණා කොල්ලු පිටියේ පිත්තල හන්දි බෝම්බ සද්ද සද්ද ඇහි ගමන් ප්‍රේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක පාටම නැගිටලා පල්ලෙහාට කඩා යනවා එතුමා මේ ආපු වේගයට එතුමාගේ අතින් සරමක් පොඩ්ඩක් මෙහෙම උස්සගෙන ආවේ ඇවිල්ලා එක්පොන්ට බලන දැන් මේ ගෝඨා එන වෙලාව මේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට ගෝඨා එන වෙලාව කියලා කියාගෙන තමයි එතුමාට ඉවෙන් මගේ දැනුණා මේක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉලක්ක කරගෙන තමයි මේක යන්නේ ඇත්තේ කියන එතුමාට ඉවෙන් දැනුණා එතුමා එහෙම කියලා පල්ලෙහාට එනකොටම ගෝඨාභය රාජපක්ෂතුමා අර කොරිඩෝ අලිහමනේ කොරිඩෝ දිගේ ඇවිදගෙන එනවා එතුමාගේ කමිසිලේ තිබුණා කීපයක් ඊට පස්සේ ටික වෙලාවක් එතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරි දිහා බලන් ඉඳලා එක පාටම බදාගත්තා එහෙම වෙන්න බෑ කියලා මට තව මතකයි එතුමා කිව් වචන එහෙම වෙන්න බෑ කියලා එතුමා වදාගත්තා මම මට තේරුණා දැන් මේ අවස්ථාවේ මේ නේ සහෝදර බෙන්දීම සහ හැංගීම් එක්ක මෙතන හොඳ ජයරූපයක් මට ලබා ගන්න පුළුවන් කියලා මම ටක් ගලේ ඒ කෝණයට මාරු වුණා හරියට මට මේ ජයරූපේ ගන්න ලැබුණා මම එවෙලම කරේ ටක් ගාලා මේ ජයරූපය අරගෙන මගේ ඔෆිස් කාමරයට ගිහිල්ලා මේ ජයරූපේ මාධ්‍ය වෙත මුදහැරියා පළමුවෙන් මේ මගේ ජයරූපෙට ප්‍රති උත්තරයක් ආවේ LTT වෙබ් එකේ තමිල් net එකේ තමිල් net එකේ තමිල් net එකේ මේක පළකලා මේ පින්තූරය දාලා ඒගොල්ලෝ ගේවා ගෝඨා සේෆ් කියලා අකමැත්තෙන් ලියවෙන්න ඇති වෙන්නේ ඇති ගෝඨා සේෆ් කියලා මොකද ඒගොල්ලෝ ඉලක්කේ උනේ කොහොම ප්‍රවෘත්තියක් දාන්න නෙමෙයි මේ මගේ ඡායාරූපෙ ගියත් සමග මුළු රටම මුළු ලෝකෙම දැනගත්තා ගෝඨාභය රාජමෙත්තුමාට මුකුත් තුන්නේ නැහැ ජීවිතේ තුමාගේ සහෝදරයා හමුවේ ඒ විදිහට හැංගීම් බර වුණා එවකට හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා හැබැයි සහෝදරයා නිසා පමණක් නෙවෙයි එතුමා මේ යුද්ධය ජයග්‍රහණය කරන්න ඕනේ කියන තැනට ආවේ මෙන්න ඒකට උදාහරණ ඡායාරූපය LTT සංවිධානයේ මෙලෙච්ච ඝාතනයේ තරම හොඳටම කියාපෑව සිද්ධියක් තමයි කැබිති කොල්ලෑව මිනිස් ඝාතනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ අවස්ථාවෙම ගියා කැබිති කොල්ලෑවට ගිහිල්ලා මේ BSNS සියසින් දැක්ගත්තා එතන හිටිය අම්මා කෙනෙක් ඇවිල්ලා එතුමාට අද්දි කල්ලා වැඳලා කිව්වා අනේ ජනාධිපතිතුමා මේක ඉවරයක් කළා දාන්න ජනාධිපතිතුමා මේක ඉවරයක් කළා දාන්න ජනාධිපතිතුමා කියලා මහා විලාපෙන් දීලා ඒ වගේම තමන්ගේ අහිංසක දරුවෝ නැති වෙච්ච තාත්තලා එතුමාගේ ඉල්ලා හිටියේ මේ LTT මේ ත්‍රස්තවාදී විනාශ කර දාන්න කියලා ඉතින් එතුමා මම හිතන්නේ ඒ ජනතාවට වෙච්ච පොරොන්දුව නියමාකාරී ඉෂ්ට කරා ඒ අතරේදිත් එතුමා උතුරේ සංචාරවල නිරත වුණා මේ යුද්ධය පවතින කාලයේදී හමුදාව විසින් නැගෙනහිර පළාත මුදවාගත්තා එතකොට මහින්ද රාජපක්ෂතුමා මේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජමෙත්තුමා සමග වාකරේ සංචාරය කරා ඒ වාකරේට ගිය අවස්ථාවේ එතුමාව නළලේ පොට්ටුවක් තියලා පිළිගත්ත පූජකවරයා තමයි මේ ඊට දවස් කීපයකට පස්සේ මේ පූජකවරයව LTT සංවිධානය විසින් ඝාතනය කළා තිබුණා වරද මෙතුමාව පිළිගැනීම මේ තමයි ඒ ජයග්‍රහණයේ පුවත නිල වශයෙන් කියන මොහොත ඔව් මුලින්ම එවට ආරක ලේකම්වර හැටි වර්තමාන ජනාධිපතිතුමා එතුමාට නිල වශයෙන් දැනුම් දුන්නා මේ අවුරුදු 30ක් මේ රට වෙලාගෙන හිටිය මේ සාපකාරී යුද්ධෙන් මේ රට නිදහස් කරගත්තාය කියන නිල දැනුම් දීම දුන්න අවස්ථාව තමයි මේ ජයග්‍රහණය දැන් ඔය විදිහට 2009 මේ මාසයේ 19 වනදා යුද ජයග්‍රහණයේ ප්‍රකාශයට පත් කරන අවස්ථාව රටට දැක බලා ගන්න හම්බුනේ අපි හැමෝම සතුටු වුනේ 2005 මෙතුමා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් නිසා ඇති වුණු ප්‍රතිඵලයක් විදිහට. බලන්න ඒ ජනාධිපති ධුරයට එතුමා යොදාගත්ත නිල ඡායාරූපය තමයි මේ. ඒක සයමයි ගත්තේ. මම ගත්තේ. මේ එක ඡායාරූපයක්වත් එතුමාට කියලා ගත්තේ වනේ මේ. එතකොට මේ ඡායාරූපය මොකක්ද? මේ ඡායාරූපය මේකත් විශේෂයි. ඒකයි මම අහන්නේ. තියෙනවා. එතුමා ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙලා නැති වුණ කොමසාරිතුමාට එතුමාගේ නාම යෝජනා පත්‍රය බාර දෙන අවස්ථාව. එතුමාට කියලා තිබුණේ මේ නාම යෝජනා පත්‍රය බාර දිය යුතු උතුරු බලාගෙන කියලා. ආ. ජයන්සයන මැතිතුමයින් උතුරු පැත්ත බලාගෙන. ජනාධිපතිතුමා මට අවස්ථාවේ කතා කරලා කිව්වා මම දැන් උතුරු බලාගෙන දෙන්න තියෙන්නේ මේ කියලා එතුමා මාලිමයන් බලාගෙන හිටියේ උතුරු තියෙන මේ පැත්ත කියලා. එතකොට මේ එතුමාම කිව්වා මට එහෙම දෙන්න වෙන උඩින් ගිහලා පිටිපස්සෙන් තමයි කියලා. කිව්වන් පස්සේ මං කෝස එහෙම කියලා දෙන්න ප්‍රශ්නයක් නෑ. මෙන්න එකක් නැහැ කියලා. ඊට පස්සේ මම කෝකටත් ගිහලා මැතිවරණ කුමාරතුමාගෙන් ඇහුවා මේ මහින්ද ජනාධිපතිට දෙන්න තියෙන්නේ මේ පැත්තෙන් කියලා. ආ ප්‍රශ්නේ ඕන පැත්ත ගියලා දෙන්න කියලා. ඒ අනුව තමයි එතුමා පිටිපස්සෙන් ගිහලා මේ ඡායාරූපු අනිත් අපේක්ෂක ඔක්කොම ඉස්සරහින් දෙද්දී එතුමා පිටිපස්සෙන් ගිහලා නාම යෝජනා බාර දුන්න උතුරු බලාගෙන.
මෙතනත් මේ වෙනස් කතාවක් තියනවා කියලා අයියමට කිව්වා. මේ වෙනස් කතාවත් මතු කරන්න ඕන කාරණාවක්. දැන් මේක දැක්කම අපිට එතන මේ එරික් සොල්හයිම් සමග සාමාන්‍ය කතා බහක නිරත වෙනවා කියලා. නම ඡායාරූප කිහිපයක් පෙන්වුවාම අයියගේ කතාව ඔප්පු වෙයි. යුද්ධය යන කාලේ නෝර්වේ තමයි ලොකු භූමිකාවක් තිබුණ අපේ රටේ. නෝර්වේ රාජ්‍යයෙන් මේ සඳහා පත් කළ තිබ්බේ සාම නියෝජිත හැටියට එරික් සොල්හයිම් මේ ඉන්නේ ඔහු. මේ ඉන්නේ ඔහු. ඔහු නිතරම මේ කිව්වේ මේ ප්‍රභාකරන්ගේ බලවත්කම. හැබැයි මහින්ද රාජපක්ෂ ජනතුමා අවස්ථා දෙක තුන හම්බුණාන් පස්සේ මහින්ද රාජ ජනතුමාට තේරුණා මෙයාලගේ භූමිකාව. ඒ නිසා එතුමා වරක් අරලිගහ මන්දිරයේදී මේ නෝවේ සාමජ කණ්ඩායම හම්බෙන්න ආවා. හම්බෙන්න ආපු වෙලාවේ එතුමා ඒ කණ්ඩායම ඔක්කොම රැස් වෙලුනන් පස්සේ කිව්වා මට මේ එරෙක් සොල්ලයින් මෙතුමා ඔබතුමා සමග තනියෙන් කතා කරන්න ඕනේ කියලා. මම හිතා මට මතක ඇති විනාඩි 45ක් විතර කතා කරා. කතා කරනකොට මම ඈත හිටියේ මගේ සූම් ටෙලිකාචේ දාගෙන මම මේ කතාව එකින් එක එක මම ඡායාරූප ගත කරා. ඒකෙදි මට තේරුණා එක එක කියලා යනකොට දැන් එරික් සොල්හයිම්තුමාගේ මූණ දෙවෙන දේවල් ඇඹුල් වෙනවා මූණ වෙනවා ලූටක් දානවා මේක නේද. ඉතින් මෙතනදී මේ කතාව මම ඡායාරූප ගත කරනලා ඉරුණාන් පස්සේ මේ ජනාධිපතිතුමා ඒ වචන වලින් තේරුණා හොඳටම දීලා කියලා ආයිත් නැහැ ආයිත් මේ ඇඟිලි නොගහන්න කිවැඩේ දීලායි කියලා. ඒ තරම් ප්‍රබල දැඩි තීරණ ගත්ත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙදරදී සරල මට ඔය ඡායාරූපය හමුනේ නූරෙලියේදී. ජනාධිපතිතුමා උත්සවස්ථානට කොහේ නූරෙලි ගිහිලා ආවේ. පවුලේ කට්ටියත් සියලු දෙනාම ගිහිල්ලා හිටියා. ජනාධිපතිතුමා නූරෙලියේ ජනාධිපති මන්දිරේ ඒ සුන්දරත්වය බලාගෙන ඇවිදින් ඉන්න අතර මේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා යෝෂිත රාජපක්ෂ මහත්මයා අද චිචිවා බබා මේ කට්ටිය රඟ සෙල්ලම් කරනවා දැකලා මේ එකපාරට දුවලා ගිහිල්ලා මන්දිරේ ඇතුළට ගිහිල්ලා කලිසම උත්හැන්න ගිහලා මමත් එනවා ඔයාලා සෙල්ලම් කරන්න ගිහිල්ලා ඒ සෙල්ලම් කරපු අවස්ථාව තමයි මගේ කැමරා කාචයට හසුුනේ. ඇත්තටම මේකත් බොහෝ මාධ්‍යවල දකින්න පුළුවන් මේ විශේෂයෙන් මම මතක ඇති මම 2009 ඡායාරූප දර්ශනයක් කළා රජ දැක්ම කියලා. රජ දැක්මේ ඉතාම සුවිශේෂී ඡායාරූපයක් බවට මේ ඡායාරූපය පත් වුණා. හැම දෙනාගේම සාස්විශ ප්‍රශංසාවට ලක් වුණා. ඒ අතර මේ තාත්තා සහ පුතා දැක්වෙන ඡායාරූපයේ වෙනස විශේෂත්වය කියන්න බලන්න. මහින්ද රාජානත්තුම එතුමාගේ පුතා යෝෂිත රාජපක්ෂ මහත්මාව නාවික හමුදාවට බඳලා අසිපත බාර දෙනවා මේ සටනට සූදානම් වෙන්න කියලා. මේ ආචාර කරන්නේ තාත්තාටද සේනාධිනායකයාටද? ඔව් තාත්තා අම්මයි දෙන්න ගහමට ඇවිල්ලා ජනාධිපතිව මූණෙත් තියෙන හරිම ආඩම්බර හිනාවක් නේ. ඔව් එදා රාත්‍රියේ තමයි මේ තිරුකුණාවල මේ උත්සවය තිබීම හරිම ලස්සන අවස්ථාවක් එක. මේ පවුලේ කට්ටියත් එක්කත් සැහැල්ලුවෙන් ඉන්න අවස්ථාව. පවුලට තිබුණු ඒ සැහැල්ලුව ගමට ගියාමත් මෙතුමාගේ මේ තිබ්බද? මම මැදමූලන්ට ගියේ මුල්ම අවස්ථාව මේ. මම මැදුණට ගියේ ඩීඒ රාජපක්ෂ මහත්මයාගේ ගුරු සමුරුස්සයක ඡායාරූප ගන්න. ඒ වෙලාව මැදමූලන්ට ගියවත් මට දැක්ක මහින්ද රාජපක්ෂ ජනතුමා මේ ඉඳලා වාඩිලා ඉන්නකොට අම්ම කෙනෙක් ඇවිල්ලා බොහොම සරලව අද්දෙල කතා බහ කරනවා. ඒ ගමේ අයට ජනාධිපතිතුමා හැටි නෙමෙයි දකින්නේ මහින්ද මහත්තයා හැටි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට ඡායාරූප කරන්නේ ඉගෙනුවා වගේ අයියා. මෙතුමාටත් මේ ඡායාරූප කරන්න උගන්වනවද? මේක ඇත්තර වශයෙන් මේ විදේශ රටක අපි දකුණු අප්‍රිකාවට ගිය අවස්ථාවක තමයි මේ ඡායාරූපය ගැනීම. මෙතුමා විසින් මගේ කැමරාව ඉල්ලන කෝදෙන් මට කැමරා හොදක් කියලා එතුමා ඡායාරූප ගත්තේ. ඉතින් මේ එතුමා මේ අවස්ථා කීපයකදී ඒ වගේ ඡායාරූප ගැනීම මේ කරලා තිනවා. එතුමා ඡායාරූප ගැනීම කරන්නට යම්කිසි කැමැත්තක් ආදරයක් තිනවා. ඊළඟට අපි යමු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූප කිහිපයක් බලන්න. මේ මුලින්ම දකින්න තියෙන්නේ එතුමා දිවුරුම් දුන් අවස්ථාවේ ගත්ත ඡායාරූපය. දැන් ජනාධිපතිවරයෙක් දිවුරුම් දීම සාමාන්‍ය වන්න පුළුවන්. හැබැයි මේ ඡායාරූපය සාමාන්‍ය නෑ. මම වැඩ කරන හතර විදාගේ ජනාධිපතිවරයාගේ දුර කාලේ අවසන් වෙලා හරියට 2015 ජනවාරි 9 වෙනිදා මම ජනාධිපති මන්දිරේ. ඒකෙන් ඒ වෙලාවෙත් අයියා මහින්ද රාජපක්ෂ මහත්මයා ගාව තමයි හිටියේ. ඔව් ඒ වෙලාවෙත් මේ රටේ විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා. මොකද මෛත්‍රීපාසයේ ජනතුව තාම දිවුරුම් දුන්නේ නැහැ. නෑ. එතුමා දිවුරුම් දෙන්න තිබී හවසට. ඒතර මට මෛත්‍රී ජනාධිපතිතුමාගේ මාධ්‍යයෙන් දුරකථන පණිවිඩයක් ආවා. අද හවස ජනාධිපතිතුමා දිවුරුම් දෙනවා. ඒක ඡායාරූප ආවරණය කරන්නයි කියලා. ඉතින් අත් වශයෙන්ම ඉතින් මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගාව දීර්ඝ කාලයක් වැඩ කරා. ඒක නිසා මට යම් චකිතයක් තිබුණා. එකපාරට මම මෙතනට ගියොත් මට ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා. මම එකපාරට මොකද මට නෑ එක කරන්න බෑ කියලා. ඊට පස්සේ දුරගතන ඉස්සන් දුණා. නැවත ආපෝ ඒ දුරගතනේ ආවා. මේ වාට කියන්නේ මෛත්‍රී ජනතුමෙන් අහලා අදවස මේක වාට අනිවාර්යෙන් කව කරන්න කියලා කිව්වා කියලා. එතකොට මට ඇඟීමක් වුණා. මම රජී සේවකෙක්. මට මේක බැහැර කරන්න බෑ. මම අනිවාර්යෙන් කළ යුතු වෙනවා. එහෙම කියලා මම මහින්ද රාජපක්ෂ ජනතුමා ඉස්සරහා හිටියා. එතුමාගෙන් කියලා එතුමාට කිව්වා මම සර් මෙහෙම
මට මෛත්‍රී ජනාත්තුමාගේ අද හවස උස්සේ ආවරණය කරන කියලා කතා කරලා කියනවා මේ මං කොහොමද යන්නේ කියලා. නෑ නෑ ඔයා ඉතින් රාජකාරීනේ කරන්නේ. ඒකින්ද ඔයා ගිහලා වැඩේ කරන්නේ. ඔයාගේ මේ කණ්ඩායමත් ආරක්ෂා කරගන්නේ. ඇත්ත වශයෙන්ම මම එදා එතුමත් එක්ක එදුම මැදමුළුවට එදුම තංගලට යන්න හිටියේ. තංගලට යන්න තමයි මම සූදානම් වෙලිටි මම මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිමන්දයෙන් පිටත් උනේ හරියට දවල් 2:10ට. 2:10 වෙනකන් එතුමාගේ සියලුම ඡායාරූප අරගෙන එතුමාට එතුමාගෙන් සමු අරගෙන මං හවස 5:20 මාරට විතර නිදහස් චතුරස්‍රයට ගියා. මෛත්‍රී පාසීසෙන් ජනාත්තුමාගේ දෙවුරුන් දීම ඡායාරූපේ ගන්න. මේක ගන්න අමාරු වුණා කිව්වේ? ඇත්තටම එදා එතන කිසි සංවිධානාත්මකයක් තිබුණේ නැහැ. කලබලකාරී බවක් තිබුණේ. මෛත්‍රී පාසීසෙන් ජනාත්තුමා දෙවුරුන් දෙන්න මෙහෙම කොලේ අතට ගන්නකොටම මට එක පින්තූරයක් ගන්න හම්බුනේ. මාව කැමර දෙකත් එක්ක ඇදගෙන බිමට වැටුණා. මම මේ පින්තූරේ මාධ්‍යයට නිකුත් කරා. ජනාධිපතිවරයා දෙවුරුන් දෙන්න ගත්ත එකම පින්තූරෙ එච්චර. එච්චර නෙමෙයි මෙච්චරයි. මෙච්චරයි. වෙන කෙසේකට ඒ අවස්ථාව ගන්න බැරි වුණා. හැබැයි මෛත්‍රීපාල සිරිසෙන මහත්මයාත් කිව්වලු මේක හරිය තියෙන කල පොදයක්. ඊට පස්සේ මම ජනාධිපතිවරයාට පින්තූරේ print කළා හදලා ගිහින් දුන්නා පස්සේ එතුමා කිව්වා අම්මේ මේක හරිය විච්චක ලොකු දෙයක් කියලා. දැන් ඇයි මේ ඡායාරූපයට අය කියලා තියෙන මේ උතුරේ වැඩිම සංචාර කරපු ජනාධිපති කියලා? මෛත්‍රීපාලසේන ජනාධිතුමා ජනාධිපති පත්තෙන් පස්සේ මම දැක්ක මම වැඩගමු රාජනායකයන් අතරේ වැඩිම උතුරේ සංචාරය කරපු රාජනායකයා. ඔය ඡායාරූපෙන් දැක්කේ උතුරේ නිලාවේලි වරලේ මුහුදු වරලේ මේ නිදහසේ සුවෙන් ඇසින මේ ද්‍රවිඩ ළමයි දරුවන් දැකලා සුවඳ කතා බහක නිරත වෙලා හිටිය අවස්ථාව. එතුම මේ උතුරේ සංවර්ධනය ගැන සහ ඒ උතුරේ ජන ජීවිතය ගැන උතුරේ වැඩි අවධානයක් දැක්කෝ. ඊට පස්සේ වැඩිම අවධානයක් දැක්කුවා මොරගහකන්ද ගැනත්. එතුමාගේ ජීවිතයේ මාත ලොකුම සිහිනයක් තමයි මොරගහකන්ද ජලාශයේ. දැන් මේ ඡායාරූප බලද්දි විධායක ජනාධිපතිවරු 5 දෙනෙකුගේ විශේෂ අවස්ථා සියල්ලම අය අනිවාර්යයෙන්ම ඡායාරූප නගලා තියෙනවා. මේක ලේසි නෑනේ. ඉතින් මේක ලෝක වාර්තාවක් නෙවෙයි අපිට නම් විශ්ව කර්මයක්. කිසිම අවස්ථාවක ජනාධිපති වරුන්ගෙන් පීඩනයක් නැද්ද මේ ඡායාරූප කරණයේදී? යම් යම් අවස්ථාවල තියෙනවා. ඒ සමහර අවස්ථාවල යම් යම් ඡායාරූප මාධ්‍යවල පළ වුණාම ජනාධිපතිවරයාට සමහර අය කියනවා මේ ඡායාරූපෙ මේ වෙනස් අර්ථකථන දෙනවා. අර්ථකථන දෙනවා. එහෙම ඇරෙන්න ජනාධිපතිතුමා කවදාවත් මට එහෙම දෝෂාරෝපණය කළා. ඒ වගේ වෙනත් අර්ථකථන දුන්න අවස්ථාවල් මම නිවැරදි කරලා තිනවා කියලා. නෑ සර් මම මේ විදිහට මේමයි හිතලා මේමක ආහරි හරි කියලා. ඒ කියන්නේ අපි වෘත්තියේ දෙනට අපිත් එක්ක ඉරිසියාගම් කරන පිරිස ඉන්නෝනේ. ඒ අයගේ යම් යම් කඩාකප්පල්කාරයින් කොහෙද නැත්තේ? නැත්තේ. දැන් 84 කිව්වනේ අයියා මේ ජනාධිපතිවරුත් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ. කොහොමද ඔය අවස්ථාව ලැබුණේ? 1984 අප්‍රේල් 1 වෙනිදා තමයි මම දිවංගත ආර් ප්‍රේමදාස අගමැතිතුමාගේ නිලචාර ප්‍රතිපදේ පත්වෙන්නේ. එතකොට විධායක ජනාධිපතිවරයා හිටියේ ජයර් ජනාධිපතිතුමා. මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මේ රටේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමා මේ රාජ්‍ය සේවයට යන්නේ. මොකද ඒ වෙනකොට මම මගේ උසස් පෙළ අවසන් කරලා මගේ පියාගේ ඡායාරූප ශාලාවේ තමයි සේවය කරමින් හිටියේ මම. පියා ගුණසිරි සිල්වා මහතා. ගුණසිරි සිල්වා මහතා. මගේ පියා ප්‍රවීණ ඡායාරූප ශිල්පිය. එතුමා ඇත්ත පුවත්පතේ තමයි ඡායාරූප ශිල්පයට මුලින්ම සේවය කරේ. එතුමා ඡායාරූප ශාලා පටන් ගත්තට පස්සේ ගමුදා ව්‍යාපාරයේ එතුමාට තමයි කොන්ත්‍රාත්තුවක් ලැබුණේ. ඒ ගමුදා ව්‍යාපාරයේ සතියන්තයේ තියෙන ගම්මාන විවෘත කිරීමේ කටයුතු වලට මගේ පියා මාව මෙන්න මේ කැමරාවත් අරගෙන මේ කැමරාවට මට ෆිල්ම් රෝලකුත් දාලා මට මේ කැමරාව දෙනවා ගිහලා පින්තූර ගන්න කියලා. මේක තරන් දුන්නේ තාත්තමද? ඔව් තාත්තම තරන් දුන්නේ. අවුරුදු 36ක් තිස්සේ සුරක්ෂිතව අයියා තියාගෙන. මම සුරක්ෂිතව මේක තියාගෙන ඉන්නේ මගේ ආරම්භක කැමරාව. ඒක නිසා මම මේ ඡායාරූප පුරුදු වෙන්න ගියේ ප්‍රේමදාස අගමැතිතුමා සහභාගී වෙන ගම්මුදා ව්‍යාපාරේ. මම සමහර ඡායාරූප මුද්‍රණය කළා එතුමාට ඇල්බම් හදලා දීලා තිනෝ. ඉතින් ඒ ඇල්බම් බලලා ඒ ඡායාරූප බලලා යම් කිසි දවසක ඒ වෙනම විට ප්‍රේමදාස අගමැතිතුමාට ඉන්න ඡායාරූප ශිල්පියෙක් හිටියේ නෑ. එතුමාගේ දෙපාර්තමේන්තු රැස්වීමේදී යෝජනා කරලා තිබුණා මේ අපිට දැන් වැඩි හින්දා අපිට ඡායාරූප ශිල්පියෙක් අවශ්‍යයි කියලා. අර ගුණසිසිල්ලගේ පුතෙක් කෙනවා ගම්මුදාවට ෆොටෝ ගන්න. අන්න ඒ හදිය හොඳයි කියලා එතුමාම යෝජනා කරලා. එතකොට දැන් ඒ ගම්මුදාවේදී මේ ආරම්භක අවධියේදී ඡායාරූප ගත්ත ගුණසිරිසිල්වාගේ පුතා කියලා ඒ කාලේ දන්න කෙනා පස්සේ සුදත් සිල්වා කියලා මුළු රටම හඳුනගත්තා නේ ඡායාරූප කලාව පිළිබඳව උනන්දු වන්නත්. අන්න ඒ සුදත් සිල්වාට මේ ඡායාරූපය මොනතරම් වටිනවද? මේ අවස්ථාවේ පොදු රාජ්‍ය මණ්ඩල රාජනායක සමුළු අපි චෝගම් කියලා කියන්නේ. දැන් එතකොට මේ රාජ්‍ය නායකවරුන් තමයි ස්ටෑන්ඩ් බයි කරන්නේ නේ? ඔව්. ඒ කියන්නේ මේ සිපාසු වැඩ නෙමෙයි. පින්තූරේ ගන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ට මම කියනවා මං කියන විදිහට ඉන්න කියලා. රෙඩි කියලා මම ඒක සංඥාවක් දීලා තමයි ඉතින් යන්න ඕනේ. මේ තමයි ඒ විදිහට ගත සමූහ ඡායාරූපේ නේ. ඒ සමුළුවේ නිල ඡායාරූප ශිල්පී හැටියට මට මාවපත් කරා. ඒ නිල ඡායාරූප ශිල්පියාගේ සාල වගකීම් සම්භාරයක් තිබුණා.
විශේෂයෙන් මේ එන රාජනායක 63ක් මේ සියල්ලගේම ඡායාරූප ගුවන්තොටුපළේ සිට පැමිණීම දක්වා පිටවීම දක්වා සියලුම ඡායාරූප ආවරණය කරනුනේ මට කාර්ය මණ්ඩලයක් දෙනවා ඡායාරූප ශිල්පීන් 6 දෙනෙක්ගේ. නමුත් වගකීම අයියාගේ. කිම් මොගේ? දැන් අයියා මොනවද කරන්නේ? දැන් මම ජනාධිපති පස් දෙනු රැගෙන මම දැන් රජයේ ප්‍රොද්ද පාර්මේන්තුවේ ඡායාරූප අංශයේ ප්‍රධානී හැටියට කටයුතු කරනවා. ඒ අතරතුර මම මගේ මේ අවුරුදු 36ක මම ලබාගත් අධ්‍යක්ෂින් මේ රටේ තරුණ පරපුරට දායාද කරන්න ඕනේ කියන හැඟීමක් තුළ මම ඡායාරූප අකඩමියක් පටන් ගන්න කටයුතු කරනවා. අයියාගේ නමින්ම? මගේ නමින්ම ඡායාරූප පුහුණු අකඩමිය එකක් මම බලාපොරොත්තු වෙනවා. මේ මම ලබාගත් අධ්‍යක්ෂින් මේ අකඩමිය හරහා මේ රටේ තරුණ පරපුරට දායාද කරන්න. සුප්‍රසිද්ධ චරිතයක අප්‍රසිද්ධ කතාව අපිට කියන්නට අද ඇත්ත පැත්ත වෙනුවෙන් සහභාගී වුණු අපේ රටේ එතෙක් මෙතෙක් ජනාධිපතිවරුන් විධායක ජනාධිපතිවරුන් 5 දිනක වෙනුවෙන් තම සේවයේ නොපිරිහෙලා ඉටු කරපු ප්‍රවීණ ඡායාරූප ශිල්පී සුදත් සිල්වා මහතා සහභාගී වුණේ. බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් පැමිණියාට. බොහෝම ස්තුතියි මල් මේ අවස්ථාව මට ලබා දුන්න.